මේක පින්කමක් අනිත් පැත්තෙන් ඊළඟ පරම්පරාවල් වලට අපි යම්කිසි දායාදයක් දෙන්නට ඕන මේක මේ විදිහටයි වෙන්නේ කියලා. අද අවසේ අප ඔබ සමග මේ මොහොතේ සම්බන්ධ වන්නේ රිකිල්ල ගස්කඩ නගර මැදේ ගෞරවනීය භික්ෂුන් වහන්සේලාගේ වැඩම කිරීමේ සිදුවන පින්ඩපාත චාරිකාව සමග ඉතින් අපි මතක් කළ යුතුයි අද මේ රිකිල්ල ගස්කඩ නගරේ ගෞරවනීය මහා සංඝරත්නයේ වැඩමවීමෙන් මේ ආකාරයේ පින්ඩපාත චාරිකාවක් සිදුවෙනවා. ඉතින් බොදු ජනතාව බොහෝ පිරිසක් ගෞරවනීය මහා සංඝරත්නයේ කෙරෙහි ඒ ශ්‍රද්ධාව සිතින් යුතුව උන්වහන්සේලාට තමන් උපයා සපයාගත් විවිධ ද්‍රව්‍ය ධානය පිරිනමන ආකාරය තමයි ඔබ දකින්නේ. අපි මතක් කළ යුතු වෙනවා අද දහවල් කාලයේදී මහා සංඝරත්න වෙනුවෙන් රිකිල්ල ගස්කඩ වෙළඳ සංගමය සහ මේ ප්‍රදේශයේ පිරිස එකතුව විශේෂ දානමය පින්කමක් සංවිධානය කර තිබෙනවා. සංඝද දක්ෂිනාවක් ඉන් අනතුරුව මේ නගරයේ ජනතාවට විශේෂ දන්සලක්ද සංවිධානය කර තිබෙනවා. සියලු දෙනාටම ඒ දන්සලට පැමිණෙන්නලා අවස්ථාව අපි උදා කර දීලා තිබෙනවා. මතක් කරනවා රිකිල්ල ගස්කඩ මේ නගරයේ ජනතාවට මඟ දෙපසට එකතු වෙලා ඔබට මේ ගෞරවනීය භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් මේ පින්ඩපාත චාරිකාව දෙන භික්ෂුන් වහන්සේලාට ඔබ උපයා සපයා ගත දහණය දීලා මේ පොසොන් පොහේ දවස නැත්නම් මේ පොසොන් කොහේ පින්කම් මාලාව අර්ථවත් කරන්නට ඔබට එකතු වන්න අපි කල්පනා කරේ. දැන් බැලුවාම ලංකාවේ අපේ හාමුදුරන් වහන්සේලාත් කාර්ය බහුලයිනේ. පින්ඩපාත චාරිකාවේ වඩිනවා කියන එක ටිකක් අපහසුයි, අමාරුයි, නැත්නම් අඩුයි. ඒ නිසා අතුරු මේ සමගාමී මේ පොසොන් සමගාමීව අපි කල්පනා කරා මේ ප්‍රදේශයේ හාමුදුරන් වහන්සේලාත් ඒක රාශි කරන රිකිලස්තර නගරේ මේ විදිහට පින්ඩපාත චාරිකාවක් ගිහිල්ලා අතුරු මේක පැත්තකින් මේක පින්කමක් අනිත් පැත්තෙන් ඊළඟ පරම්පරාවල් වලට අපි යම්කිසි දායාදයක් දෙන්නට ඕන මේක මේ විදිහටයි වෙන්නේ කියලා. ඒ නිසා අතුරු මේ පින්කම් මාලාවේ තවත් අද සුවිශේෂී දවසක් කියලා මම කල්පනා කරනවා.